ලොවේ සැම එකම දෙයී දූ දරුවන් වේවා වාද නැති බේද නැති ලස්සන ලොවහෙට අපට උදා වේවා ඉතින් දරුවනේ ලස්සන ලොවක් හෙට අපට උදා වෙන්න නම් අපි අදට තියෙන වැඩේ අදම කරන්නට උරුදු වෙමු ඉතින් මම අද දවසේ ඔයගොල්ලොන් එක්කලා සමුක වෙන්නට යන්නේ වයින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 අවුරුද්දේදී අවසාන වාර පරීක්ෂණයට ලබා දුන් මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම. ඉතින් ඊට කලින් මම ඔයගලන්ට පොඩි මතක් කිරීමක් කරන්න මගේ සිසිරා ඇකඩමි YouTube Education channel එකට මම ඔයගොල්ලෝ සියලු දෙනාම ආදරෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනි ඔගලන්ටත් පොඩි යුතුයකමක් තියෙනවා මගේ සිස්රයකදී YouTube Education channel එකේ link එක ඔගලන්ගේ යහළුවේ ලියන්න අතරේ සියලු දෙනාටම දීලා ඔගලන්ගේ නෑදෑ හිතමිතුරන්ට ඒ පාසල් යන දරුවන්ට 7 8 9 10 11 වසරවල අයියලා අක්කලා හැම ඉන්නවනම් ඒගොල්ලන්ටත් මේ link එක ලබා දීලා සහයෝගයක් දක්වන්න ඉතින් මේ වීඩියෝ එක බලලා මම ගණනව හොඳ නම් लाइक एक कमेंट एक दानत अमतक करने पा वैडी टी अंडे किया लव बोले दान नेता कमेंट एक की में दान लास्सन है अंदे राइट टेम नंग अपी पटांगा मु फाइन पलाते पर एक दिदास दान हमें आउट रूप दे दुन्य पलवनी प्रश्निंग अगल लगे अहान वा में नमः में दे आकुं सामामिति अक्षर सियाल लम आदि ने गिला में वागे तल रूप यार देना इसलम अपी में तल रूप या हंदुना गामु මේක පාද තුනම සමානයි කියලා ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මේක සමපාද ත්‍රිකෝණයක් නේද? ඉතින් අපි කොහොමද සමපාද ත්‍රිකෝණයක සමමිති කක්ෂ කීයක් අඳින්න පුළුවන්ද? ඒ වඳින්නේ කොහොමද? කීයක් අඳින්න පුළුවන්ද කියන්න බලන්න. සමමිති කක්ෂ කීයක් අඳින්න පුළුවන්ද? සමමිති කක්ෂ ඔව් තුනක් අඳින්න පුළුවන්. රයිට්. එකක් අපිට පුළුවන් මෙන්න මෙහෙම අඳින්න. එක සමමිති කක්ෂයක් මේ ආකාරයට අඳින්න පුළුවන්. තව එකක් අපිට මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්මිති කක්ෂයේ ඔස්සේ අපි නැවුවාම හරියටම එක උලයක හිටින්න ඕන. අනිත් එක අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. ওই විදිහට සම්මිති කක්ෂ තුනක් අපිට අඳින්න පුළුවන්. මේ සම්මිති කක්ෂ තුනම බලන්න එකම ලක්ෂයක් හරහා යනවා නේද? ඔව්. ඒකත් අපිට නිරීක්ෂණය වෙනවා නේ. ඉතින් අපි බලමු අපේ දෙවෙනි ප්‍රශ්නය අංශක 135 ආයතන කෝණ වර්ගයේ කුමක්ද කියලා අහනවා ලියන්න කියලා. අංශක 135 කියන්නේ අංශක 90ට වැඩි නේද? අංශක 90ට වැඩි අංශක 180ට අඩුයි. නේද? ඍජු කෝණයකට වැඩි 180ට අඩුයි කියන්නේ සරල කෝණයකට අඩුයි. ඒ කියන්නේ මේකට අපි කියන මොන කෝණද අපි 135ක් වගේ කෝණයක් අපි මෙතන ඇන්දොත් මේ වගේනේ මෙන්න මේ කෝණය වගේ කන්නේ මේකට කියන්නේ මොකද්ද 90ට වැඩි 180ට අඩු මහා කෝණය මහා කෝණය අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය ඒකේ තියෙන්නේ සදිශ සංඛ්‍යා දෙකක් එකතු කරන්න ඍණ දෙකට එකතු කරන්නලු ධන දෙකක් උත්තරේ තියෙද සදිශ සංඛ්‍යා කියන්නේ දිශාවක් තියෙනවා මේ ඍණ දිශාව කියන්නේ ළමයි වම් පැත්තට යනවා කියන එක ධන දිශාව කියන්නේ දකුණු පැත්තට යනවා කියන එක ඉස්සෙල්ලා ඍණ දෙක වම් පැත්තට මෙහෙම දෙකක් එනවා වම් පැත්තට දෙකක් එනවා ඍණ දෙක දක්වා ඊට පස්සේ එතන ඉඳලා ධන දෙකක් යනවා කියන්නේ ආපහු එතන ඉඳලා ආපහු යන්නේ මෙතන තමයි නේ. ඒ කියන්නේ ඉවර වෙන්නේ බිඳුවේදීම. වම් පැත්තට දෙකක් ආවා දකුණු පැත්තට ධන දෙකක් යනවා කියන්නේ දකුණු පැත්තට දෙකක් ගියා එතන ඉඳලා ඒතකොට බිඳුව උත්තරේ බිඳුව. හරි. අපි බලමු එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ බලන්න 4 වෙනි ගාන දශම සංඛ්‍යා දෙකක් එකතු කරන්නටයි තියෙන්නේ. දශම සංඛ්‍යා දෙක මේක අපි පහලට ලියා ගන්නකොට බලන්න හොඳට ස්ථානීය අගයන් ඉතාම නිවැරදිව ලියා ගත්තොත් මේක හරිම පහසුයි
මෙතන දශම තිතර පස්සේ තියෙන එක ඉලක්කමක් මෙතන දශම තිතර පස්සේ තියෙන ඉලක්කම් දෙකක් ඒ කියන්නේ 4 කියන්නේ පළමු දශම ස්ථානයේ 5 කියන්නේ දෙවෙනි දශම ස්ථානයේ මෙතන පළමු දශම ස්ථානයේ 2 එතන මේක පහලට ලියා ගන්නකොට 1.2 අපි ඕනනම් බිංදුවක් දා ගන්න මෙතන එතකොට 3.4 තමයි පළමු දශම ස්ථානය ඒක පේලියට එන්න ඕනේ 3.45 දැන් අපේට කිසිම වැරද්දක් වෙන්නේ නැහැ अभी दें मेदे के एक तुकर गानों को बलान पहाड़ टेके तुकर ला पहाई हायाई हाथरा उत्तरे हाथराई दशम हायाई पहाई इधर मेरे को वार दिन ना वार दिन ने स्थानीय आज्ञान हरी टे दाने दिला माइंड टे राइट इलाके टे पासनी गाने की नो में हम दारे का दिगर सेंटीमीटर एकाप वन गाना का हेड टी दाद के टे आकृपे पर තියලා තමයි මේ රූපය හදලා තින්නේ හැම ධාරයකම දිග සෙන්ටිමීටර එකක් වන ඝනක. එතන බලන්න මේ රූපයේ තියෙන ඝන වස්තුවේ පරිමාව. බලන්න එතකොට එක ඝනකයක් කියන්නේ එක ඝන සෙන්ටිමීටර එකයිනේ. මෙතන ඝනක කීයක් තියෙනවද? මෙතන තියෙනවා ඝනක ඔව් යට පේලියේ තියෙනවා ඝනක 4ක් උඩ පේලියේ තියෙනවා ඝනක 3ක්. ඔක්කොම ඝනක 7යි නම් මේකේ පරිමාව හතයි ඝන සෙන්ටිමීටර්. ඉතින් ළමයි මේකේ ලකුණු දෙක දෙන්නේ මේමය 7 විතරක් කියලා තිබ්බොත් ඕගලන්ට එක ලකුණක් දෙයි ඉතින්. ඝන සෙන්ටිමීටර් කියලා ලියලා තිබ්බොත් තමයි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙන්නේ ලකුණු දෙකම. රයිට්. අපි බලමු එමු නම් ඊළඟ ප්‍රශ්නේ. අපි බලමු 6 වෙනි ඝන කුලකයක් දැක්කින ප්‍රකාශ ඉදිරියෙන් हरी लकुने योदान ने इधर खुलक या देखते ना प्रकाशित दिलीन हरी लकुने योदान ने बालन में नौ तुलना दी लगी ना में के खुलक मनोवद लोक का ये दिग्गज गंगा इधर वाले लोक का ये दिग्गज गंगा क्यों हम अभी तो पुलवांदे एक ओकोमेटिक थोड़ा बेरा गान नहीं दिग्गज किया नहीं दिग्गज गंगा की वह हम मिम्मक ने नहीं ये ना आप इतने हम एक खुला क्या पेन नहीं ये ना एक गान में बैठ हरी तेरे एक गान में बैठ एक का दहेज़ तो तेरे प्रथम का सांग हरी ये तो आप इतने मेंने में में ये वाकिल किया ना पुलवानी साधे का देखा पामनाक्ती देख कर तूने पाहा हाथा किया लाने हरी डबें कराने के लिए ना ये कुल क्या दे दुन्ने वारन हरी ये तो मापी तो मैंने मैं ये वाकी लकी आने बोलूँ ने निश्चित वासे समूह या क्लेशा डबें कराना ना बोलूँ ये ना ये कात कुल क्या मनोवैद दे दुन्ने वारन रातु तेंबली कहा कुल नील इंडिगो दम नील හරියටම හත්වෙනි ගාන රූපේ දැක්වෙන වෘතයේ කේන්ද්‍රය මොකද්ද විස්කම්භය මොකද්ද බලන්න ළමයි අපි කේන්ද්‍රය කියන්නේ මොකද්ද වෘතයේ හරි මැද ලක්ෂයට නේද අපි රවුමක් අඳිනකොට කවකට භාවිත කරලා කවකටේ තුඩ තියෙන දන නේද केंद्रे मुकद्दे तो बोलते ओ इलाके टा हाँ ना विश्कम्बे विश्कम्बे क्या ने मुकद्दे केंद्रे हर हाँ याने मिन्न में रेखा होटे विश्कम्बे में क्या बिल्ला ओसी क्या ने अरे यह हुआ ना ओसी विश्कम्बे हुआ ना मुकद्दुत्तरे एबी ये ना उन्हें केंद्रे हाँ दूर ना විස්කම්භය හඳුනනවා අපි දැන් array කිව්වනේ බලන්න විස්කම්භයට o a o b array දෙකක් ඒ කියන්නේ විස්කම්භය ඇවිල්ලා array වගේ දෙගුණයක් කියන සම්බන්ධයක්ත් තියෙනවා නේද right අපිට ඊළඟට අටවෙනි ප්‍රශ්නෙන් කියන්නේ 0.25 ප්‍රතිශතයක් ලෙස දක්වන්න 0.25 ප්‍රතිශතයක් ලෙස දක්වන්න දශම ස්ථාන දෙකක් තියෙනවා මට කියනවාද බලන්න මේක භාගයක් ලෙස ලියවෝ දහයෙන් පංගුද 100න් පංගුද 1000න් පංගුද දශම ස්ථාන දෙකයි නම් 100න් පංගු මේක භාගයක් ලෙස ලියුවොත් 100න් 25යි
ඒ කියන්නේ ප්‍රතිශතයක් ලෙස දැක්වුවොත් 100ට 25යි. උත්තරය 100ට 25යි. 100න් 25යි. ඒ කියන්නේ 100ට 25යි. Right. නවවෙනි ප්‍රශ්නය හත ශ්‍රේණියේ සිසුන්ට බෙදා දුන් පොත් නිරූපණය සඳහා අනිල් ලද චිත්‍ර ප්‍රස්තාරයක මෙන්න මේ වගේ කොටුවක් පාඨ කරලා තිබ්බොත් ඒක 8 දෙනෙක් කියලා දක්වලා තිබ්බා දක්වා තිබ්බා හරිද එක කොටුවකින් 8 දෙනෙක් දක්වලා තිබ්බා නම් මෙන්න මේ චිත්‍රය මගින් නිරූපණය වන පොත් ප්‍රමාණය කීයද කියලා අහන එතකොට එක චිත්‍රයකින් 8 දෙනායිනේ එක චිත්‍රයකින් 8 දෙනයි එහෙනම් මේ මෙන්න මේ චිත්‍රයෙන් ඉතින් මේකේ පාට කරලා තියෙන ප්‍රදේශ ටික මේ කොටු තුනකුයි තවත් මේ විදිහට පාට කරලා දැන් ඔක්කොම කී දෙනාද ඉතින් බලන්න එක කොටුවකින් 8 නම් මේකෙන් කීයද එතන මේකෙත් 8යි මේකෙත් 8යි මේකෙත් 8යි එතකොට මෙතන කීයද මේ 8 4කට බෙදිලා තියෙනව නේද එහෙනම් මේ එක කෑල්ලක් කීයද අට හතරකට බෙදුනාම එක කෑල්ලක් දෙකයි නේ. එතකොට මෙතන කොටු කීයක් පාට කරලා තියෙනවද දෙකේ කොටු තුනක්. එතන මෙතනින් නිරූපණය වෙන්නේ 6යි. එහෙනම් 8 ව 3 කුයි මෙතනින් 6 කුයි. එකතු කරාම කීයද? 8 ව 3 කුයි තව 6 කුයි එකතු කරාම කීයද? 30යි. නේද? 30 දෙනා. ළමයි 30 දෙනෙක් මේ චිත්‍රයෙන් නිරූපණය වෙනවා. ඊළඟට කියනවා මෙහෙම දීයේ සමපාද ත්‍රිකෝණය මගින් මෙන්න මේ සමපාද ත්‍රිකෝණය පාදයක් සෙන්ටිමීටර 6ක් වන සමපාද ත්‍රිකෝණය මගින් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කළ විට මේ මෙන්න මේ ත්‍රිකෝණය මගින් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේක තියලා මේ සමපාද ත්‍රිකෝණය තියලා අපි සවිදි ෂඩාශ්‍රයක් අඳිනවා. නිර්මාණය කළ විට ලැබෙන ෂඩාශ්‍රයේ පරිමිතිය කීයද? එතකොට අපි ෂඩාශ්‍රයක් අඳිනවා කිව්වහම දැන් ෂඩාශ්‍රය කියන්නේ පාද කීයද? ෂඩාශ්‍රය කිව්වහම පාද කීයක් තියෙනවද? ෂඩාශ්‍රය පාද 6යි සවිදි ෂඩාශ්‍රයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ පාද 6 එන්නුනේ මෙන්න මෙහෙමනේ 1 2 3 4 5 6යි මේ වගේනේ. ඉතින් අපේ ත්‍රිකෝණ ටික මෙන්න මෙතනින් මෙහෙම සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණ ටික. ඔය විදිහටනේ සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණ ටික. त्रिकोण हयाने सविशदाश्रय संपूर्ण करविशदाश्रय परिमिति उत्तरे सेंटीमीटर हयव हया सेंटीमीटर तीस हयाट बलाकोण हया मेतन तीन एक हयगा हयव हया तीस हया එකලස්සෙනී ප්‍රශ්නය කාසියක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵල සියල්ල ලියන්න කාසියක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵල සියල්ල ලියන්න කාසියේ මොනවද උඩ දැම්මහම ලැබෙන ප්‍රතිඵල එක්කෝ සිරස ලැබෙන්න පුළුවන් එහෙම නැත්නම් අගේ ලැබෙන්න පුළුවන් ඔය දෙකින් එකක් නේ එහෙනම් ලැබෙන ප්‍රතිඵල සියල්ල ලියන්න කිව්වම එකක් අපි ලියමු සිරස ලැබීම අනිත් එක අගය ලැබීම ඔය දෙකනේ තියෙන්නේ නේද වෙන මොකුත් නැහැ නේද කාසිය නේද ඊළඟට 12 වෙනි ප්‍රශ්නය 125 සමානයි මෙන්න මේ විදියට හිස්කොඩ දෙකක් දක්වලා තියෙනවා මගින් 125 දර්ශකාකාරයෙන් නැත්. එතකොට මේ දර්ශකාකාරයෙන් ලියන්න ඕනේ අපි 125 කියන එක හිස්කොටුවට ගැලපෙන ඉලක්කම් ලියන්න. එතකොට බලන්න දැන් අපි මෙතන මේකට අපි කියනවා පාදේ කියලා මේකට කියනවා දර්ශකේ කියලා. 125 සමාන වෙන්නේ මොන සංඛ්‍යා එකම සංඛ්‍යාව කීප වාරයක් ගුණ වුණාමනේ. දැන් හිතන්නකෝ දැන් 2 දැම්මොත් එහෙම 2ේ ගුණාකාර 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. ඔය විදිහට 125 හැදෙන්නේ නැහැ.
එනම් මටක 235 දෙන්නේ. දැන් මේ සංඛ්‍යාව නිරීක්ෂණය කරලා තියන් ලාවට වගේ හිතන්න පුළුවන් නේ අපිට. බලමු අපි 5 ගුණ කරලා. 5 5න් ගුණ කළාම 25යි. 25 5න් ගුණ කළාම 125යි. නේද? එහෙනම් 5 තුන් පාරක් ගුණ වුණාම තමයි 125 ලැබෙන්නේ. එහෙනම් අපි පාදයේ ලෙස 5 ගමු. 5 තුන් පාරක් ගුණ වෙනවා කියන්නේ දර්ශකයේ ලෙස 3 ගමු. 5 3ෙනි බලය. මේකට අපි කියනවා 5 3ෙනි බලය කියලා. රයිට්. 5 තුන් පාරක් ගුණ වෙලා තමයි 125 හැදෙන්නේ. ඊළඟට අපිට බොහොම ලේසි ප්‍රශ්නයක් දෙනවා. 1 4ෙන් 1 කියන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස ලියන්න. 1 4ෙන් 1 විෂම භාගයක් ලෙස ලියන්නේ කොහොමද? හරියට 4 කියලා ලියනවා. එතකොට ළවයට දාන්නේ කීයද? 4 වරක් 1 4යි. ඒ 4ට මේක එකතු වෙනවා. 4 වරක් 1 4යි 1යි 5යි. එතකොට විෂම භාගයක් ලෙස ලිව්වොත් 1 4ෙන් 1 කියන එක උත්තරේ ලැබෙන්නේ 4ෙන් 5යි. අයි කියන බලන්න හරියට 4 දැම්මා මේ 5 ගත්තෙ කොහොමද? 4 1ෙන් ගුණ කරලා මේ 1 එකතු කරමු. 4 වරක් 1 4යි මේකයි 5යි. අපි බලමු දැන් 14 වෙනි ප්‍රශ්නය x සමානයි 2ද y සමානයි 4ද නම් 3x වර්ගයේ y හි අගය කීයද 3x වර්ගයේ y හි අගය එතකොට ළමයිනේ 3x වර්ගයේ y කිව්වහම 3 මෙතන ගුණ කිරීම ලකුණු වලින් තමයි සම්බන්ධය එතකොට අපි 3යි ගුණ කිරීම x වර්ගය කියන්නේ x ගුණ කිරීම x කියන එක ගුණ කිරීම y අපි මේක විහිදුවලා ලිව්වොත් නේද අපිට දැන් තියෙන්නේ x තියෙන තැනට 2කුත් මෙතනත් x තියෙන තැනට 2කුත් මේ y තියෙන තැනට 4කුත් දාලා උත්තරේ ගන්න 3 වරක් 2 6යි 6 වරක් 2 12 12 වරක් 4 කීයද 48යි උත්තරය 48යි පැහැදිලිද ඊළඟට 15 වෙනි ප්‍රශ්නය ජලය ලීටර් 40ක් අඩංගු ජල බඳුනකින් මිලිලීටර් 750ක් ලෙස සටහන් කර ඇති බෝතල් 10ක් පුරවා ගත්තේ නම් මේ වගේ බෝතල් 10ක් පුරවා ගත්තනම් ඉතිරි ජල ප්‍රමාණය එතකොට අපිට පුළුවන් බෝතල් 10ට කොච්චරක් යනවද මිලිලීටර් 750 ඒවා 10ක් මිලිලීටර් 750 ඒවා 10ක් කීයද මිලිලීටර් 750 ඒවා 10ක් මේක 10ෙන් ගුණ කරාම එනවා 7500ක් මිලිලීටර් 7500ක් කියන්නේ ලීටර් 7යි මිලිලීටර් 500ක් අපි එහෙනම් අඩු කරලා බලමු ඉතිරි ප්‍රමාණය හොයන්න ලීටර් 40යි මිලිලීටර් 0යි අපි මෙහෙම ලියමුකෝ ලීටර් 40යි මිලිලීටර් 0යි. ඒකෙන් අඩු කරමු ලීටර් 7කුයි මිලිලීටර් 500කුයි. මිලිලීටර් 500කුයි. දැන් අපි බිංදු තුනක් ඕනනම් දාගමු. රයිට්. දැන් අඩු කරමු බලන්න. මෙතන බිංදුවෙන් 500ක් අඩු කරන්න බෑනේ අපි ලීටර් එකක් මිලිලීටර් ගොඩට ගන්න එපෑ නේද? එහෙම ගත්තාම ලීටර් එකක් ගත්තා කියන්නේ මිලිලීටර් 1000යි. එතන 1000න් 500ක් අඩු කරාම 500යි. මෙතන දැන් තියෙන ලීටර් කීයද? 39. 39න් 7ක් අඩු කරාම 32යි. උත්තරය ලීටර් 32යි මිලිලීටර් 500යි. එහෙම නැත්නම් තවත් මෙහෙමත් ලියන්න පුළුවන් ඕන. 32.5යි ලීටර් කියලා ඔහොමත් ලියන්න පුළුවන්. මේකේ තේරුමත් ලීටර් 32යි මිලිලීටර් 500යි කියන එක. මේ උත්තරේ මෙහෙම තියමු නේද? ආයෙ මෙච්චර දඟලන්න ඕනේ නැහැ නේද? හරි. තවත් ක්‍රමයක් තියෙනව නේද? මොකද්ද? මිලිලීටර් 40ට ඔක්කොම මිලිලීටර් 40000ක් තියෙනවා. 40000න් මේ 7500 අඩු කරාම අපිට එනවා 32500ක්. ඒ මිලිලීටර් වලින් 32500ක් කපුවම ආපහු අපිට ලීටර් මිලිලීටර් වලට මේ විදිහට වෙන් කරන්නත් ක්‍රමයක් තියෙනවා. රයිට්. සේවෙනී ප්‍රශ්නය 2x අඩු කිරීම 1 සමානයි 5 විසඳන්න. එතකොට බලන්න අපි මේකේ විසඳනවා කියන්නේ x වලට උත්තරයක් අරන් දෙන්න.
එක්සලට මොකද්ද වෙලා තියෙන්නේ x කියන එක ඉස්සෙල්ලම දෙකෙන් ගුණ වෙලා ඊට පස්සේ එකක් අඩු වෙලා තියෙනවා අපි සාමාන්‍ය සමීකරණයක් විසඳනකොට අන්තිමේට වෙච්ච එක තමයි ඉස්සෙල්ලම අයින් කරන්නේ එහෙනම් මේ එකක් අඩු වුණා කියන ඍණ එක තමයි අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලම අපි මේ ඍණ එක අයින් කරන්න නම් ධන එකක් දාන්න ඕනේ මේ පැත්තටත් අපි ඒ ධන එක දාන්න ඍණ එක අයින් කරන්න ධන එකක් දාන්න එතකොට මේ ඍණ එකට ධන එක කැපිලා යනවා उत्तरे නමය අඩු කිරීම දෙක ගුණ කිරීම හතර කියන එක සුළු කරා මට කියන්න ඕගොල්ලෝ ඉස්සෙල්ලම කරන්නේ අඩු කිරීමද මේ මෙතන තියෙන ගුණ කිරීම නීති තියෙනවනේ නේද ටිකක් දන්නව නේද නීති ඉස්සෙල්ලම බෙදීම ගුණ කිරීම තියෙන පිළිවෙලට කරන්න ඕනේ ඊට පස්සේ තමයි එකතු කිරීම අඩු කිරීම කරන්න එහෙනම් ඉස්සෙල්ලම මේ ගුණ කිරීම කරන්න ඕනේ ඒ කියන්නේ දෙවරක් හතර 8යි කියලා අපි ගන්න ඕනේ එතකොට නමෙන් මේ 8 අඩු වුණාම උත්තරය කීයද 1යි. හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලා මේ ಗುಣ කිරීම කොටස කරා. නැත්නම් නමෙන් දෙකක් අඩු කරලා 7යි කියලා එහෙම අරන් ගන්න හදන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. හොඳේ. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ මම මෙතනින් ලිව්වා. පොඩි ප්‍රශ්නයක් ඒක. පැය 1 හා මිනිත්තු 30 අනුපාතයක් ලෙස දක්වන්න කියලා. පැය 1යි හා මිනිත්තු 30යි. තර මේ දෙකම එකම ඒකක වලින් වෙන්න එපේ නේද? පැයකට මිනිත්තු 30ක් තියෙනවද? පැයකට තියෙනවා මිනිත්තු 60ක්. එහෙනම් මෙතන මිනිත්තු 60කුයි මෙතන මිනිත්තු 30කුයි. එහෙනම් අනුපාතය 60 90 30. හැබැයි මේක සුළු කරලා තියන්න ඕනේ. අපි බලන්න මේ දෙකම කීයෙන්ද බෙදෙන්නේ? 30න් බෙදෙනවානේ. 30ව දෙකක් නේද 60? මේකට තියෙනවා 30 මේ දෙපැත්තම 30න් බෙදමු මේ පැත්ත 30න් බෙදුවාම 2යි මේ පැත්ත 30න් බෙදුවාම 1යි අනුපාතයක් දෙනකොට සරලම කරලා සරලම තුල්‍ය අනුපාතය මේ විදිහට දෙන්න ඕනේ හොඳේ නැත්තම් අපිට ලකුණු දෙකෙන් මෙතන මේක ලිව්වනම් එක ලකුණයි හම්බ වෙනවා හොඳයි දහන 9 වෙනි ප්‍රශ්නය හය අට යන සංඛ්‍යා යුගලෙහි මහ පොදු සාධකයේ සොයන මහ පොදු සාධකය එතකොට අපි මොකද කරන්න ඕනේ මම මේ කරන හැටි ලියලා තියෙනවා මේ හය කියන එකත් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න ඕනේ අට කියන එකත් ප්‍රථමක සාධකයක ගුණිතයක් ලෙස ලියන්න ඕනේ මේ දෙක වෙන වෙනම ලියන්න ඕනේ ඒ සඳහා අපිට පුළුවන් මේ පැත්තක හය ප්‍රථමක සාධක වලින් බෙදන්න දෙක කියන ප්‍රථමක සාධකයෙන් බෙදුවාම 3යි 3 කියන ප්‍රථම සාධකයෙන් බෙදුවාම 1යි. එතකොට මේ හය ලියන්න පුළුවන් දෙක ගුණ කිරීම 3 කියලා. එතකොට බලන්න 8 මොකද කරන්නේ? 8 බෙදෙන්නේ දෙකෙන් නේද? 4යි. ආය නැවත 4 දෙකෙන් බෙදුවාම 2යි. නැවත 2 දෙකෙන් බෙදුවාම 1යි. එතකොට මේ 8 ලියන්න පුළුවන් කොහොමද? දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ඔහොම ලියගන්න දැන් මේකේ මහ පොදු සාධකය කියන්නේ මොකද්ද මේ දෙකටම පොදු වෙන සාධකය දෙක පොදු මේ තුන මේකෙත් නෑ නේද තව මේ දෙකේ වුඩත් නෑනේ එහෙනම් දෙක විතරයි තියෙන්නේ එහෙනම් මේ 6 සහ 8 කියන එකේ මහකෝසා මහ පොදු සාධකය දෙක ඊළඟට 20 වෙනි ප්‍රශ්නය මේගොල්ල මෙහෙමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ ඒගොල්ල කියනවා මේක ත්‍රපිසියමක්. එහෙනම් මේ ත්‍රපිසියමේ සමාන්තර රේඛා යුගලය නම් කරන්න. සාමාන්‍යයෙන් චතුරස්‍ර රේඛ එක පාද යුගල එක සම්මුඛ පාද යුගලයක් විතරක් සමාන්තර නම් අපි ඒකට කියනවා සමාන්තරා. මේ සෝරි ත්‍රපිසියමක් කියන්නේ. එතකොට දැන් බලන්න සමාන්තර රේඛා දෙක මේ දෙක නම් වෙන්න බෑ කොහෙත්ම නේද? සමාන්තර රේඛා දෙක තමයි මෙන්න මේ AB සහ DC උත්තරය AB සහ DC මේ දෙක තමයි සමාන්තර අපිට ඕන නම් මේ රූපේ ලකුණු කරලා පෙන්වන්නත් පුළුවන් මෙන්න මෙහෙම ඊතලයක් ගහලා මේ දෙක තමයි සමාන්තර කියලා ඊතලයක් යදනවා සමාන්තර බව පෙන්වනවා රයිට් එහෙනම් අපේ
එක පත්‍රයේ කොටස ගණන් 20 අපි දැන් හැදුවේ නේද? වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පත්‍ර 2019 අවුරුද්ද දුන්න ප්‍රශ්න පත්‍රයේ දෙක දෙක කොටස පළවෙනි ගාන මේ තියෙන්නේ වීරමහා විද්‍යාලයේ හත ශ්‍රේණියේ සමාන්තර පන්ති වල සිසුන් පිළිබඳව විස්තර සමාන්තර පන්ති හතරක් තියෙනවා ඒකේ ඒ පන්ති වල ඉන්න පිරිමි සහ ගෑනු සිසුන් ප්‍රමාණයන් පිළිබඳව විස්තර ටිකක් දීලා තියෙනවා අපිට කියනවා මේකේ පළවෙනි කොටසෙන් බහුතීර ප්‍රස්ථාරයක් අඳින්න කියලා එතකොට ඒකේ අපි y අක්ෂයට aran තියෙන සිසුන් ගණනත් x අක්ෂයට aran තියෙන්නේ සමාන්තර පන්ති එතකොට 7a පන්තියේ පිරිමි 12යි ගැහණු 20යි එතකොට 7a පන්තියට අදාළව පිරිමි 12යි පිරිමි 12ක් ඉන්නවා हत පිරිමි සහ ගෑනු දෙගොල්ලම 16ක්. එතකොට අපි මේක උසා දින්න ඕනේ 16ක්. 16ක් උසර තමයි අපි අඳින්න ඕනේ. පිරිමි ගෑනු දෙගොල්ලම 16යි. එතකොට අපි මෙතන තීර ප්‍රස් බහු තීර ප්‍රස්තරයක් අඳිනකොට පිරිමින්ට අදාළ තීරුව සහ ඊළඟට දාල තීරු මේ විදිහට තීරු දෙකටම 16ක් උසට අඳිමු ඊළඟට 700 පන්තිය 700 පන්තිය අපි මේ තීරු අතර ඉඩක් තියන්න ඕනේ එතකොට 7a පන්තිය තීරුව පිරිමි ගෑම් තීරුවට පොඩි ඉඩක් තියලා තමයි 7b පන්තියට අපි ලකුණු කරන්නේ හත බී පන්තිය එතකොට මේක මේක හත බී ඊළඟට හත සී මෙතන ලකුණු වෙන්න ඕනේ පිරිමි ගෙහෙනු හත සී පන්තියේ 20යි 24යි එතකොට ඉස්සෙල්ලා පිරිමි ඉන්නවා 20ක් පිරිමි 20ක් ඉන්නවා එතකොට අපි මෙතන පිරිමි තීරුව 20ක් උස රඳින්න ඕනේ විසක් උසට ඊට පස්සේ ගැහැණු තීරුව 24ක් උසට. එතකොට මෙතන 24ක් උසට අපි මේ තීරුව අඳිනවා. ඊට පස්සේ අවසානයේ 7d 7d පන්තිය එතන 7d एक पिरिमी 12ක් ඉන්නවා पिरिमी 12යි ගැණු 8යි ඉතින් 8ක් උසට ඉතින් 8ක් උසට ගන්න ඕනේ මේ ආකාරයට අපිට පුළුවන් බහුතීර ප්‍රස්ථාරයේ සම්පූර්ණ කරන්න ඊට පස්සේ දැන් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද අපි බලමු අහන්නේ මොනවද කියලා අපිට පුළුවන් මේ ඇහුවොත් මේ මේ හත ශ්‍රේණියේ ඉන්න මුළු පිරිමි ගාන ඇහුවොත් අපිට පුළුවන් මෙහෙම මේ පැත්තට එකතු කරන්න 6 2 8 2 10 එකක් ඉතුරුයි 1 2 3 4 5 6 60ක් ඉන්නවා අපිට ගැහණු ප්‍රමාණය ඇහුවොත් එහෙම හතේ පන්ති ඉන්න 6 4 10 8 18 එකක් ඉතුරුයි 1 2 3 4 5 6 68ක් ඉන්නවා
තොර අපිට පුළුවන් හතේ පන්තියේ ඉන්න මුළු ළමයි ගාන ඇහුවොත් ඔය විදිහට උත්තර දෙන්න. අපි ඒකත් සම්පූර්ණ කරලා තියමු ඕනනම් 20යි 12යි 32යි 16යි 16යි 32යි 20යි 44යි 12යි 8යි 20යි. ඔය ආකාරයට අපි පොඩ්ඩක් සම්පූර්ණ කරලා තියාගමු. මොකද මම දැන් මේ ටික මගන්නයි සූදානම. ඊට පස්සේ මේ වගුවෙන් තමයි අපිට උත්තර දෙන්න තියෙන්නේ. දැන් අහනවා මේ වගුවට අනුව දෙවෙනි ප්‍රශ්නය වැඩිම සිසුන් පිරිසක් සිටින පන්තිය මොකද්ද? ඒතර වැඩිම සිසුන් ගණනක් ඉන්නේ අපි මෙතන මේ පන්ති AA පන්තිවල ඉන්න ළමයින්ගේ එකතු අපි මෙතනින් දාගෙන තියෙනවා. වැඩිම සිසුන් ගණනක් ඉන්න පන්තිය තමයි 7 C පන්තියේ ළමයි 44ක් ඉන්නවා. 7 C පන්තිය. ඊළඟට පන්ති 4ෙම සිටින මුළු ගැහණු ළමයි ගන්න කීයද? පන්ති 4 මේ ඉන්න මුළු ගැහැණු ළමයි ගන්න අපි කලින් එකතු කරලා තිබ්බා උත්තරය 68යි. බලන්න හරිම පහසුයි නේද? අර වගුවට අනුව උත්තර දෙන්න. ඊළඟට කියනවා මෙහෙම. 7D පන්තියේ සිසුන්ට සමසේ බෙදා දීමට අභ්‍යාස පොත් 300ක් ලැබුණා. 7D පන්තියේ සිසුන්ට බෙදා දෙන්න අභ්‍යාස පොත් 300ක් ලැබුණා සමසේ බෙදා දෙන්න. එසේනම් එකෙකුට ලැබෙන ප්‍රමාණය එතකොට 7D පන්තිය ඔක්කොම ඉන්නේ ළමයි 12යි 8යි 20ක්නේ. ඒ 20 දෙනාට සමසේ පොත් 300ක් බෙදන්න ඕනේ. එතකොට උත්තරේ ගන්න මොකද කරන්නේ? අපි 300 බෙදනවා 20ෙන්. උත්තරය බිංදුවක් කැපුණා 15. එක්කෙනෙක්ට අභ්‍යාස පොත් 15 ගානේ දෙන්න පුළුවන් 7D පන්තියේ එක ළමයෙකුට පොත් 15 ගන්න. අවසානට ආනම් මෙහෙම. 7B පන්තියේ සිටින ගැහැණු ළමුන් ගණන 7B පන්තියේ ඉන්න ගැහැණු ළමුන් ගණන 16යිනේ. එම පන්තියේ මුළු ළමුන්ගේ ප්‍රතිශතයක් ලෙස. එතකොට එම පන්තියේ කිව්වම ගැහැණු ළමයි 16යි, එම පන්තියේ මුළු සිසුන් ඔක්කොම 32ක් ඉන්නේ. එහෙනම් ප්‍රතිශතයක් ලෙස 32න් 16යිනේ ගැහැණු ළමයි. එහෙනම් ප්‍රතිශතයකට හරවන්නේ කොහොමද? 32න් 16 ගුණ කරනවා 100ට 100. හරියටම 16ව තියනවා 32ට 2ක්. එතකොට උත්තරය මොකද්ද? 100 දෙකෙන් බෙදුනහම උත්තරය 100ට 50යි. එතකොට ළමයි මේ පළමු ප්‍රශ්නය. මේ පළමු ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට ලැබෙනවා ලකුණු 16ක්. ඉතින් එහාට තියෙන ප්‍රශ්න වලට ලකුණු 11 ප්‍රශ්න තමයි තියෙන්නේ. මේ පළමු ප්‍රශ්නෙට ලකුණු 16ක් ලැබෙනවා. ඉතින් හරිම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් මේ විදිහට අපි ඉගෙනගෙන තිබ්බොත් නේද? හොඳයි අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන තියෙන්නේ ප්‍රස්ථාර ඇසුරෙන්. අපිට ඉස්සෙල්ලම කියනවා පළවෙනි කොටසෙන් x හා y අක්ෂයේ දිගේ බිංදු සිට හත දෙක කාටසිය තලයක් අඳින්න කියලා. එතකොට අපි අක්ෂ දෙක මේ විදිහට ඇඳලා x අක්ෂය සහ y අක්ෂය නම් කරලා එතකොට බිංදු සිට හත දෙක 1 2 3 4 5 6 7 y අක්ෂයටත් 1 2 3 4 5 6 7 අක්ෂ දෙකටම 7 7 ගන්න කියලා කියනවා කාටසිය තලයක් අඳින්නලු. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ඛණ්ඩාංග තුන ලකුණු කරලා ඒක සංවෘත රූපයක් ලැබෙනසේ පිළිවෙලින් යා කරන්න කියලාත් කියනවා. බලමු ඛණ්ඩාංග තුන 2 2 එතකොට x ඛණ්ඩාංගෙ 2යි y ඛණ්ඩාංගෙ 2යි 2 2 ඛණ්ඩාංගෙ මේ මෙතන. ඒක a. ඊළඟට b 2 7 x ඛණ්ඩාංගෙ 2යි y ඛණ්ඩාංගෙ 7යි 2 7 ලක්ෂයේ මෙතන b. හරිද? තව එක ඛණ්ඩාංගයක් තියෙනවා. 7 2 x ඛණ්ඩාංගෙ 7යි y ඛණ්ඩාංගෙ 2යි. x ඛණ්ඩාංගෙ 7යි y ඛණ්ඩාංගෙ 2යි මේ මෙතන. ඊට පස්සේ අපිට මේක C. දැන් අපිට කියනවා සංවෘත රූපයක් ලැබෙනසේ මෙව යා කරන්න කියලා. අපි දැන් යා කරමු. A B C යා කරමු. ඔය විදිහට අපිට යා කරාම ලැබෙනවා. ඊළඟ මොකද්ද කියන්නේ අපිට ලැබෙන රූපේ නම ලියන්න.
දැන් මේක මොන මොන රූපයක්ද කියලා මේකේ නම ලියන්න මොකද්ද මේ ලැබනේ පාද තුනක් තියෙන මොකද්ද ත්‍රිකෝණය උත්තරය ත්‍රිකෝණය ඊට පස්සේ කියනවා අපිට එම රූපයට භාවිතා කරන සුවිශේෂී නම් ලියන්නලු පාද අණුව සහ කෝණ අණුව බලන්න මේකේ පාද අණුව මොකද්ද දෙන්න පුළුවන් නම පාදානුව දුන්නොත් බලන්න මේ මේ පාද දිග 1යි මෙතන මෙතනට 1යි 2යි 3යි 4යි 5ක් දිගයි නේ මේ පැත්තට 1යි 2යි මෙතන 1යි 2යි 3යි 4යි 5යි ඒ කියන්නේ මේ පාද දෙක සමානයි නේ පාදානුව අපි මේකට කියන්නේ මොන ත්‍රිකෝණයක්ද සම ද්විපාද සම ද්විපාද ත්‍රිකෝණය ඊළඟට මේ ත්‍රිකෝණයක කෝණ අණුව නම් කරන්නේ කොහොමද මේ ත්‍රිකෝණයේ කෝණ අණුව නම් කරොත් අපිට පේනවා මේකත් සුළු කෝණයක් මේකත් සුළු කෝණයක් නමුත් මෙතන ඍජු කෝණයක් එහෙනම් මොකද්ද කෝණ අණුව නම් කරොත් මොන ත්‍රිකෝණයක්ද මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් මොන ත්‍රිකෝණයක්ද ඍජු කෝණී ත්‍රිකෝණය ඊළඟට අපිට කියනවා තවත් එක ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නය මෙම රූපය ඇතුළත x හා y අගේ මෙම රූපය ඇතුළත x අගේ y අගයට වඩා වැඩි වෙන ලක්ෂයක කණ්ණාංක x වල කන් x වල අගේ y වලට වඩා වැඩි වෙන්න ඕන අපි නිකන් ඇතුළත කියලානේ තියෙන්නේ මේක ඇතුළත අපි ගත්තොත් මෙතන 3 3 දෙක සමානයිනේ එතන 3 4 කියලා කිව්වොත් y ලොකුයි නේද නේද 3 4 3 5 3 6 වලේ y ලොකුයි එතකොට අපි කියන්නේ මේ x අගේ y අගේට වඩා වැඩි වෙන්නේ. එහෙනම් අපි මෙතන 4 ගම් බලන්න. 4 3 අන්න 4 3 1ක් නේද? x 4 ලොකුයි. 4 3 අපිට ඕන නම් 5 3 ගන්න පුළුවන්. ඒ වගේ එක කණ්ඩායමක් ලියන්න කියන්නේ. අපිට පුළුවන් 4 3 නැත්නම් අපි 5 3 කියලා ගමුකෝ. බලන්න x කණ්ඩායමකේ y කණ්ඩායමකට වඩා x ලාගේ y ලාගේට වඩා වැඩි ලක්ෂයක කණ්ඩායමක් ලියන්න. අපිට ඒ වගේ කණ්ඩායම් කිහිපයක් මෙතනින් ලියන්න මම දැන් ලිව්වේ 5 3 මෙන්න මේ කණ්ඩායම්ක තමයි මම ලිව්වේ ඔය වගේ කණ්ඩායම් දෙක තුනක් තියෙනවානේ බලලා ගන්න පුළුවන් රයිට් මේ ලකුණු 11ක ප්‍රශ්නයක් ඇත්තරම හරිම ලේසි නේද රයිට් තුන්වෙනි ගාන ළමයි තියෙන්නේ ටෙස්ලා තුන්වෙනි ගානේ ඒ කොටස තියෙන්නේ ටෙස්ලා කරන පිළිබඳ මොකද්ද ළමයි මේ ටෙස්ලා කරනයක් කියන්නේ දැන් අපි තුම අපේ ගෙදර ටයිල් අල්ලලා තියෙනවානේ ටයිල් එක එක විදිහට අල්ලලා තියෙනවා ඉතින් ටයිල් ඇල්ලුවට පස්සේ හිඩැස් එහෙම ගහගත් නෑ නේද එහෙමනම් ටෙස්ලා කරනයක් කියන්නේ හිඩැස් නොමැතිව මේ සකස් කරන ලද ඒ සඳහා අපිට පුළුවන් එක එක තල රූප පාවිච්චි කරන්න. ඉතින් පන්සල් වලට ගියහම එක එක ටෙස්ලා කරන අපිට බලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් පෙන්නන්නම් ටෙස්ලා කරන පිළිබඳව පසුවට. හොඳේ? රයිට්. සුද්ධ ටෙස්ලා කරනයක් සඳහා යොදාගත හැකි සවිදි තල රූප දෙකක් නම් කරන්න. සවිදි තල රූප. ඒතර සුද්ධ සම්පූර්ණ බිමක් වහන්න පුළුවන්. අපිට පුළුවන් සමපාද ත්‍රිකෝණකින් සමපාද ත්‍රිකෝණ හරියට පිළිවෙලට අසුරලා ඉවරලා සම්පූර්ණ බිමක් බිමක් සම්පූර්ණයෙන්ම වහන්න පුළුවන් හිඩැස් නැතිව. ඒතර එකක් තමයි සමපාද ත්‍රිකෝණය. සවිතල රූපණේ අහන්න සමපාද ත්‍රිකෝණය. තවත් එකක් සමචතුරස්‍රය. සමචතුරස්‍රයෙන් අපිට පුළුවන් ටයිල් කැටයක් සමචතුරස්‍රය නේද? ඔව්. සමචතුරස්‍රය තොර අපිට උත්තර දෙකක් හම්බුණා නේද ඊළඟට කියනවා සුදුසු තල රූප දෙකක් භාවිතා කරලා අර්ධ ශුද්ධ ටෙස්ලා කරණයක් නිර්මාණය කරන්න. ඒතකොට ළමයි අර්ධ ශුද්ධ ටෙස්ලා කරණයක් කියන්නේ එකම තල රූපේ නෙමෙයි තල රූප එකකට වඩා වැඩි ගානක් පාවිච්චි කරලා සම්පූර්ණ බිමක් වහනවා නම් ඒකට කියනවා අර්ධ ශුද්ධ ටෙස්ලා කරණයක්. දැන් මම ඉස්සෙල්ලා ශුද්ධ ටෙස්ලා කරණයක් අඳින්නම් මෙතන. කියන්නේ අර්ධ ශුද්ධ ටෙස්ලා කරණයක් අඳින්න කියලා. අපි තුම් දැන් මෙහෙම.
දැන් බලන්න ළමයි මේ මම දැන් තවත් එකක් අපි මෙහෙට අඳිමුකෝ. දැන් මේ බලන්න මේක ඇවිල්ලා ඍජුකෝණාශ්‍ර වලින් සම්පූර්ණයෙන්ම වහගෙන වහගෙන මේ පැත්තට උඩ පැත්තට යට පැත්තට අපිට යන්න පුළුවන් නේ. ඍජුකෝණාශ්‍ර වලින් මේ වගේ. එතන එතකොට මේකට එකතල රූපයෙන් භාවිත කරලා තියෙන්නේ. එහෙනම් මේකට අපිට අර්ධ ශුද්ධ කියලා කියන්න බෑ. හොඳේ. දැන් මම මේක මෙහෙම කරනවා. හොඳට බලන්න. මම මේක මේ හරි මැදට ඩොට් ටිකක් තියාගෙන මම දැන් මෙහෙම කරනවා. දැන් බලන්න මොකක්ද දැන් දෙන්නේ කියලා. දැන් මේ පැත්තෙනුත් අපිට පුළුවනි දැන් අර කරා වගේම मिथन मुनाबावित අර්ධ ශුද්ධ එසලා කරන්නේ. පැහැදිලිද? රයිට්. ඊළඟට කියනවා මෙහෙම. සරල වේගීය තල රූප භාවිතයෙන් කර ලබන ටෙස්ලා කරනවල ශීර්ෂ ලක්ෂයක් වටා කෝණවල එකතු කීයද? ශීර්ෂ ලක්ෂයක් වටා කෝණවල එකතු. දැන් බලන්න දැන් අපි හිතමු දැන් මෙන්න මෙතන ලක්ෂය වටා කියලා. මෙතන මේ ලක්ෂය වටා කෝණය සම්පූර්ණයෙන්ම බලන්නකො. මේ කෝණය එකතු කරා 360යි නේ. ඊළඟට දැයි තුන්වෙනි ගානේ බී කොටස අපිට මෙන්න මෙසේ කියනවා පාද හයක් ඇති අවතල බහුවස්ත්‍රයක් අඳින්න අවතල බහුවස්ත්‍රයක් අවතල බහුවස්ත්‍රයක් කියන්නේ පාද ඇතුළට නිරායවිලා තියෙන ඒවට නේද එතන පාද හයක් තියෙන එකක් අඳින්න ඕනේ පාද හයක් තියෙන එකක් අඳින්නේ කොහොමද එතකොට දෙකක් ඇතු මෙහෙම එන්න එපයි 1 2 3 4 5 6 බලන්න පාද 6ද කියලා 1 2 3 4 5 6 මේක අර පැත්තට තිබ්බා නම් උත්තර වෙනවා දැන් ඇතුළට නෑවිල්ලා තියෙන හින්දා අවතල වෙනවා පාද 6ක් තියෙන අවතල බහුවස්ත්‍රය හරි ඊළඟට කියනවා මෙන්න මේ ඒගොල්ලෝ දීලා තියෙනවා රූපයක් මම ඒක කෙටි කරලා ලියන්නේ මේ රූපය ඇසුරෙන් මේ ප්‍රකාශන වලට හරි හෝ කතිර ලක්ෂණ යොදන්න කියලා තමයි කියන්නේ බලන්න මේ බහුවස්ත්‍රයේ දිහා හොඳට අපිට පේනවා මේක ලක්ෂණ කරලා තියෙනවා පාද පහම සමානයි කියලා මේක උත්තර බහුවස්ත්‍රයක්ද උත්තර බහුවස්ත්‍රයක්ද ඔව් ඔක්කොම පාද පිටට නේරා ගිහිල්ලා තියෙන්නේ උත්තර බහුවස්ත්‍රය ඊළඟට අහනවා මේක අවතල බහුවස්ත්‍රයක්ද නෑ නේද අවතල බහුවස්ත්‍රයක් නම් අර විදියට වෙන්න දෙපෙයි නෑ මට කියන්නේ මේක සවිදි බහුවස්ත්‍රයක්ද සවිදි බහුවස්ත්‍රයක් පාද පහම සමාන සවිදි බහුවස්ත්‍රයක් වෙන්න ළමයි කෝණ පහත් සමාන වෙන්න ඕනේ බලන්න කොහොමද මේ කෝණ පහම සමානද කියලා නෑ නේද පාද පහයි කෝණ පහයි ඔක්කොම සමාන වුණොත් තමයි සවිදි බහුවස්ත්‍රයක් මේක පාද පහ විතරක් සමාන වුණාට සවිදි බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ පැහැදිලිද රයිට් එහෙනම් මේකටත් වෙන්නේ කතිර ලක්ෂණ
හොඳයි අපි බලමු බලන්න හරි ලේසිනේ තුන්වෙනි ප්‍රශ්නය අපි බලමු හතරවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා හතරවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ පතරමක් ඇඳලා තියෙනවා දියති ආකෘතිය භාවිත කරලා සාදන්න පුළුවන් ඝන වස්තුවේ නම මොකක්ද බලන්න මේ ත්‍රිකෝණාකාර කොටස් හතරක් තියෙනවා මෙතන සමචතුරස්‍රයක් තියෙනවා මොකද්ද මේකෙන් හදන්න පුළුවන් ඝන වස්තු ත්‍රිකෝණ හතර මේ විදිහට ওই විදිහට මේ පැත්තට අරන් ඇවිල්ලා අපිට පුළුවන් ඝන වස්තුවක් හදන්න මොකද්ද ඒකට කියන්නේ ඊජිප්තුවේ මිසරයට එහෙම ගියාම බලා ගන්න පුළුවන් නේද මොකද්ද පිරමීඩය ඇවිල්ලා මේක පතුල සමචතුරස්‍රයනේ එහෙනම් පතුල සමචතුරස්‍ර පිරමීඩය පතුල සමචතුරස්‍ර පිරමීඩය මේ හදාගත්ත පිරමීඩය බලන්න හොඳට මේකේ පතුල සමචතුරස්‍රය අපි දැන් හදාගත්ත පිරමීඩයක් අර කියන ත්‍රිකෝණාකාර මුහුණක් ටික මේ පැත්තට අපි යොමු කරලා හදාගත්තා දෙවෙනි කොටසෙන් අහනවා අඳුරු කළ කොටස්වල ප්‍රයෝජනය කුමක්ද බලන්න මේකේ අඳුරු කරලා තියෙන කොටස් තමයි ඔයගලන්ට පේනවද මම මේ නවලා මෙහෙම අලවලා තියෙන්නේ නේ ඒ ත්‍රිකෝණාකාර එතන අර අඳුරු කරලා තියෙන කොටස් ටිකෙන් තමයි මම මේක අලවලා තියෙන්නේ එහෙනම් මොනවද ඒකෙන් තියෙන ප්‍රයෝජනය අලවා ගැනීම සඳහා නේද අලවා ගැනීම සඳහා අපි කියන්නේ ඒකට ඇලවුම් වාසි කියලා නේ ඇලවුම් වාසි අලවා ගැනීම සඳහා ඊට පස්සේ කියනවා එහි ඇති මුහුණත් ශීර්ෂ දාර ගන්න ලියන්නේ දැන් බලන්න මේ පිරමීඩයේ තියෙන මුහුණක් කීයක් තියෙනවද? ඔයාලට පේනවද ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙනවා පතුල සමචතුරස්‍රයි. ඔක්කොම මුහුණක් කීයද? පහයි. ඔක්කොම මුහුණක් ත්‍රිකෝණ හතරයි පතුලයි පහයි. ශීර්ෂ කීයක් තියෙනවද? මුළු මුළු බලන්න මෙතන තියෙනවා 1 2 3 4 උඩ 1 5. ශීර්ෂ පහයි මේකේ ධාර කීයක් තියෙනවා මෙහෙම ඇවිල්ලා තියෙනවා ධාර 4ක් සහ වටේට ධාර 4ක් තියෙනවා ඔක්කොම ධාර 8ක් තියෙනවා පැහැදිලිද ධාර 8ක් තියෙනවා ඊට පස්සේ කියනවා ඉහත ආගයන් ඔයිලර් සම්බන්ධයට ගැලපෙන බව පෙන්වන්න ඉතින් මේක ඔයිලර් සම්බන්ධයට ගැලපෙන බව පෙන්වන්න මට මෙතන ඉඩම අඩු හින්දා මම මේ උඩ කොටස පොඩ්ඩක් අකනවා කමන්නේ නේද දැන් අපි ඔයිලර් සම්බන්ධයට ගැලපෙ මොකද්ද ළමයි ඔයිලර් සම්බන්ධය කියන්නේ ඔයිලර් සම්බන්ධය කියන්නේ මේ මූල ශීර්ෂ ධාර අතර තියෙන සම්බන්ධයට ඔව් කියන්න බලන්න මුහුණක් ගණන් මුහුණක් ධන ශීර්ෂ මුහුණක් ගණනයි ශීර්ෂ ගණනයි එකතු කරාම ධාර ගණනට දෙකක් එකතු කරාම වෙන උත්තරයට සමාන වෙනවා කියන එක තමයි ඔයිලර් සම්බන්ධය. දැන් අපිට ආපු දේවල් අපි බලමු පොඩ්ඩක් දාලා මුහුණක් 5යි ශීර්ෂ 5යි ශීර්ෂ 5යි ධාර කීයද? 8යි මුහුණක් 5යි ශීර්ෂ 5යි නේද? සෝරි. මුහුණක් 5යි ශීර්ෂ 5යි ධාර 8යි බලන්න සමානද කියලා දැන් මේ දෙක 5යි 5යි 10යි 8යි 2යි 10යි මේ වගේ ඕනෑම ඝන වස්තුවක් ගත්තොත් ඔයිලර් සම්බන්ධයට අනිවාර්යෙන් ගැලපෙනවා හරි ඔයිලර් සම්බන්ධයට ගැලපෙනවා මේ ගැල ඝනකේ ගන්න ඝනකාභයේ ගන්න ඔය ඕන එකක් මේ ඔයිලර් සම්බන්ධයට ගැලපෙනවා ඊළඟට අහනවා මෙහෙම එකක් ඉහත සාදන ලද ඝන වස්තු දෙක මේ තියෙන එකක් නේ මේ විදිහටම හදාගත්තු දෙකක් සමචතුරස්‍ර මුහුණත් එකට සිටිනසේ මේ වගේ දෙකක් කරන් සමචතුරස්‍ර මුහුණත් එකට සිටිනසේ ලැබු විට ලැබෙන ඝන වස්තු ඇති මුහුණත් ඝන කීය කියන්න පුළුවන් මේ වගේ ඝන වස්තු දෙකක් අපි සමචතුරස්‍ර මුහුණත් දෙක එකට හිටින ලෙස මෙහෙම ලැබුවොත් ලැබෙන ඝන වස්තුවේ
තියෙන මුහුණක් ගන්න කියන්න පුළුවන්. මෙන්න මම ඒ විදිහටම තවත් එකක් හැදුවා. ඒ විදිහටම තවත් එකක් හැදුවා. පේනවද? මේකේ මේ සමචතුරස්‍රාකාර මුහුණක් දෙක මම දැන් එකට තියලා මෙහෙම අලෝන. දැන් බලන්න මට ලැබෙනවා මෙන්න මේ වගේ ඝන වස්තුවක්. පේනවද? මේ ඝන වස්තුවේ එතකොට මුහුණක් කීයක් තියෙනවද? බලන්න හොඳට. මෙතන තියෙනවා ත්‍රිකෝණ හතරක්. මෙතන තියෙනවා ත්‍රිකෝණ හතරක්. නේද? එතකොට ත්‍රිකෝණ අටක් තියෙනවා සමචතුරස්‍ර දෙක වැහිලා නෙදීන්නේ. එහෙනම් මුළු මුහුණක් ගන්න කීයද? අටයි. අපි ලොකු පන්ති වලට එනකොට අපි මේකට කියනවා මේ ඝන වස්තුවට අෂ්ටතලය කියලා. මොකද්ද? අෂ්ටතලය. දැන් විහිළුවට වගේ මතක තියාගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නේ අහන්නේ. රයිට්. අපි බලමු අපේ ඊළඟ කොටසට. ඔව්. බලන්න පස්සෙනි ඝන පොඩි නිර්මාණ සම්බන්ධයෙන් තියෙන්නේ ඉස්සෙල්ලම අපිට කියනවා පළවෙනි කොටසෙන් කේන්ද්‍රය O උද අරය සෙන්ටිමීටර් 4ක් උද වෘත්තයක් නිර්මාණය කරන්න. ඔගලන්ට තියෙන්නේ ඔගලන්ගේ කවකටුව අරගෙන ඒ කවකටුවට අඩිකෝදුවට හරියටම සෙන්ටිමීටර් 4ක් ගන්න. හරියටම සෙන්ටිමීටර් 4ක් ගන්න. කවකටුවට සෙන්ටිමීටර් 4ක් ගන්න. අරගෙන ඉවර වෙලා අපිට දැන් කියනවා වෘත්තයක් නිර්මාණය කරන්නලු නේද? මම වෘත්තයක් නිර්මාණය කරනවා මෙන්න මේ විදිහට. දැන් මේ අරේ කීයද ගත්තේ? 4ක්. හරිද? කවකටුව වෙනස් කරන්නේ නැතුව මේ විදිහටම තියා ගන්නවා. ඔන්න දැන් මම වෙනස් කරේ නැහැ. හොඳේ. ඊට පස්සේ කියනවා එහි සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. දැන් මේ වෘත්තයේ සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. දැන් මමත් ඒක කරන්න යන්නේ. මම මේ වෘත්තයේ එක තැනක පොඩි ලක්ෂයක් ලකුණු කර ගන්නවා මේ විදිහට. දැන් මම මේ කවකට වෙනස් කරේ නැහනේ. අර අරය හතරම නෙමේ. අරය හතරමනේ විනාශ කරේ නෑ. මම දැන් මෙතන ඉඳලා මේ මේ අර ලක්ෂණ කරගත්තු ලක්ෂයේ ඉඳලා මම වටේට ඡාප ගහගෙන යනවා. මෙතන ඉඳලා ඔන්න මම මේක ඡාපයක් ගන්නවා. ඊට පස්සේ කැපුණනේ තැනක්. ඒ කැපුණ තැන ඉඳලා මම තව එකක් ගහනවා. ওই විදිහට දිගටම අපි මේ විදිහට කරගෙන යනවා. තව එකක් ගහනවා. තුනයි දැන් නේ. තවත් එකක් ගන්න. දැන් ඉඳලා හතරයි. තවත් එකක් ගන්න. දැන් ගිය පහයි. ඊට පස්සේ අපි මෙතන ඉඳලා අපි ඡාපේ ගැහුවොත් හරියටම අර පටන් ගත්තු තැනට ගානට එනවා. දැන් අපිට තියෙන්නේ සවිදි ෂඩාශ්‍රය සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අපි මේවා දැන් යා කරගන්න ඕනේ පරිස්සමට. නේ? අපි යා කරමු බලන්න. මේ හරියටම මේ කැපිච්ච තැනට අඩි පැන්සල තියලා හේතු කරලා අර 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 කැපිච්ච තැන් අපි මෙහෙම යා කරගෙන යන්න ඕන ඔන්න ඔන්න. එකයි ඊළඟ මෙතනයි මෙතනයි නේ. දෙකයි ඊට පස්සේ මෙතනයි මෙතනයි. තුනයි ඊළඟට මෙතනයි මෙතනයි. ඊට පස්සේ මෙතනයි මෙතනයි. වයිට් බෝඩ් එක ලිස්සනවා පුළන්නේ නේද? පරිස්සමෙන් කරන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ මෙතනයි මෙතනයි යාතන. බලන්න ළමයි මට හරියටම දැන් ලැබුණා මොකද්ද? සවිදි ෂඩාශ්‍රය. බලන්න පාදකී 1යි 2යි 3යි 4යි 5යි 6යි. සවිදි ෂඩාශ්‍රයක් මට ලැබුණා. මේ ඔක්කොම පාද සමානයි. මේ හැම පාදයක්ම අපි අර ගත්ත අරේ හතරනේ ගත්තේ. ඒ අරේට සමාන දුරින්නේ කපාගෙන ගිහින්
එහෙනම් මේ හැම පාදයක්ම සෙන්ටිමීටර් 4 ගානේ වෙනවා. මේකේ අර අපි ගත්ත කේන්ද්‍රය ඉඳලා ගත්ත වෘත්තයන් දින ගත්ත අරයත් 4යි මේ පාදත් 4යි නේ. හරි. අපෙන් අහනවා එම සවිධි ශාස්ත්‍රයේ පරිමිතිය කීයදේ කියලා. ඉතින් පරිමිතිය මහ ලොකු කාරණාවක් නේද? වටේම 4 වනේ තියෙන 4 වා කීයද තියෙනද? 4 වා 6ක් තියෙනවා. එහෙමනම් 4 වා 6ක් තියෙනවා. උත්තරය 6ක් 4 24යි සෙන්ටිමීටර්. මෙන්න පරිමිතිය. හරි. ඊළඟට BE ආ කරන්න කියනවා. අපි ටිකින් කියන කියන එක කරමු නේද? කො ඒ BE. ආ මේ සවිධි ශාස්ත්‍රයේ දීලා තිබ්බා ඒගොල්ලෝ ABCDE. මෙන්න මෙහෙම දීලා තිබ්බා. ABCDEF කියලා දීලා තිබ්බා සවිධි ශාස්ත්‍රය. හන්දේ? එතකොට අපි දැන් මේක ආ කරන්න කියන්නේ BE. මෙන්න මේ BE ආ කරන්න. चतुराश्रे नमक योजना මේකට කියන්නේ මොකද්ද මේ දෙක සමාන්තරයිනේ මේ දෙකට කියන්නේ අපි ත්‍රපිසියම මොකද්ද නම ත්‍රපිසියම ත්‍රපිසියම තමයි මේ ABEF විතර මේ පැත්තේ ත්‍රපිසියමක් එහා පැත්තේ ත්‍රපිසියමක් රයිට් හොඳයි අපි බලමු ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය මේ තියෙන්නේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පළාත් ක්‍රීඩා තරඟ පුහුණුව සඳහා දින දෙකකදී ධාවනය කළ දුර පුහුණුව සඳහා දින දෙකකදී ධාවනය කළ දුර කවදද සෙනසුරාදායි ඉරිදායි මේ තියෙන්නේ අමාශා සෙනසුරාදාගිය දුර මේ අමාශා ඉරිදාගිය දුර මේ කවීෂා සෙනසුරාදාගිය දුර මේ කවීෂා ඉරිදාගිය දුර ඔය විදිහට දීලා තියෙනවා ඒකේ පළමු කොටසෙන් අහනවා මෙහෙම ඉරිදා දින කවීෂා ගිය දුර මීටර් කීයද ඉරිදා දින කවීෂා ගිය දුර මීටර් කීයද ඉරිදා දවසේ කවීෂා ගිය දුර මීටර් කීයද කියලා අහන්නේ එයා ගිහිල්ලා කියනවා කිලෝමීටර් 2යි මීටර් 200ක් එතන තියෙන මීටර් ගණන කීයද කියලා තමයි අහන්නේ 1 කිලෝමීටරේට මීටර් කීයක් තියනවද 1 කිලෝමීටරේට තියෙනවා මීටර් उत्तर मीटर देवनी प्रश्न मेहन अमाशा सेनसुराधाट वड़ा मुखद මේ ඉරිදා ගිය දුරෙන් සෙනසුරාදා ගිය දුර අඩු කරන්න ඕනේ. අපි මෙහෙම ලියාගමු කිලෝමීටර් මීටර් ඉරිදා ගියා 2400ක් සෙනසුරාදා ගියේ 1200ක්. අපි මේක අඩු කරන්නයි යන්නේ. හරිම ලේසි. 400න් 200ක් අඩු කරාම 200යි 1යි. ඒතර යා ගිය දුර කිලෝමීටර් 1යි මීටර් 200යි උත්තරේ. ඊළඟට අහනවා තුන්වෙනි කොටස මෙහෙම කවීෂා දින දෙක තුල ගිය මුළු දුර. එතන කවීෂා දින දෙක තුල ගිය මුළු දුර කිව්වහම මේ දෙක එකතු කරන්න ඕනේ. ඒකත් අපි හැමම ලියාගත්තොත් කිලෝමීටර් සහ මීටර් වලින් මේකේ සෙනසුරාදා කිලෝමීටර් එකක් විතරයි මීටර් ගියේ නෑ. මීටර් නෑ කිලෝමීටර් එකක් විතරයි. ඉරිදා 2200ක් ගියා. 2200ක් ගියා. එතන අපි දැන් තියෙන්නේ මුළු දුර හොයන්න නම් මේ දෙක එකතු කරන්න. किलोमीटर तुनाई मीटर देसिया या गिहिल्लती ना मुलुदुर वेनो अपने बाल में हावे निगाने बी कोट से मुकाद दे किये अभी बाल में के बी कोट से कोहमद दे नहीं केला क्रीडिकावान दे देना आटा वाश्य द्रव्य लबा गनी मत अर क्रीडिकाव देना इससे ला एक कोट से ही कहू दामा शाही कविशाही एगोलांट අම්ද්‍රව්‍ය ලබා ගන්න රුපියල් 5000ක් ආධාර හම්බුණා.
මේ 5000ක් බෙදන්නේ මම මුදල අමාශයි කවිෂය අතරේ බෙදන්නේ දෙකට තුන අනුපාතයට නම් අපෙන් අහනවා ඒගොල්ලෝ ඒ දෙන්නට ලැබිච්ච මුදල් වෙන වෙනම සොයන්නේ කියලා. ඉතින් බලන්න අමාශා හා කවිෂා අතර දෙකට තුන අනුපාතයට බෙදුනා නම් ඉස්සෙල්ලා අමාශා ඊළඟට කවිෂා. එතකොට මේ ඔක්කොම කොටස් පහක් තියෙනවානේ. මේ කොටස් පහෙන් කොටස් දෙකක් අමාශයට. කොටස් පහෙන් කොටස් තුනක් කවිෂයට. එතකොට අමාශයට හම්බ වෙන්නේ කොටස් පහෙන් කොටස් දෙකයි. පහෙන් දෙකක්. කවිෂයට හම්බ වෙනවා කොටස් පහෙන් කොටස් තුනක්. කොටස් තුනක් කවිෂයට හම්බ වෙනවා. එතකොට මේ බෙදන්නේ රුපියල් 5000කින්ද අපි මේ 5000ෙන් මේක ගුණ කරනවා. රුපියල් 5000කින් පහෙන් දෙකක් අමාශයට, රුපියල් 5000ෙන් පහෙන් තුනක් කවිෂයට. හරියටම මේ පහෙන් කැපෙනවා නේද 1000යි. මෙතනත් පහෙන් කැපෙනවා 1000යි. එතකොට මෙයාට හම්බ වෙනවා 1000ව දෙකක් රුපියල් 2000ක්. මෙයාට හම්බ වෙනවා 1000ව තුනක් රුපියල් 3000. එතකොට දෙන්නට ලැබෙන මුදල් දෙක අපිට වෙන වෙනම ඔය වගේ ඉතාමත්ම පහසුවෙන් හොයන්න පුළුවන්. දෙකට තුන අනුපාතයෙන් බෙදෙවි ඔක්කොම කොටස් පහයි. පහෙන් දෙකක් මෙයාට, පහෙන් තුනක් මෙයාට. ඊට පස්සේ මේ විදිහටම වගේ ඒ වගේම ගානක් තියෙනවා. ඒකේ දෙවෙනි කොටස මේගොල්ලන්ට දැන් දෙන්න මේ කුසලාණයක් හදනවා. මේ කුසලාණය රිදී හා තඹ මිශ්‍ර කරන අනුපාතය තමයි 4ට 3. රිදී තඹ 4ට 3. මම මෙතන ලිව රිදී තඹ 4ට 3 අනුපාතයෙන් මිශ්‍ර කරනවා. සාධාරණ ලෝහ කුසලාන ජයග්‍රාහී සිසුන්ට ලබා දුන්නේ එහි තඹවල ස්කන්ධය ග්‍රෑම් 18යි. ඒ කුසලාණේ තියෙන තඹවල ස්කන්ධය ග්‍රෑම් 18යි. ඉතින් මෙන්න මේ තඹ කියන කොටසට මම ග්‍රෑම් 18ක් දැම්මොත්. ඉතින් මෙන්න මෙතන අපෙන් අහන්නේ එහි ඇති රිදීවල ස්කන්ධය කොච්චරයිද කියලා. මේ මෙතනට එන උත්තරයෙන් තමයි අපෙන් අහන්නේ. ඉතින් කොහොමද කරන්නේ 4ට 3 අනුපාතයට සමාන තුල්‍ය අනුපාතයක් අපි මෙතන හදාගන්නවා. බලන්න ඔයාලට පේනවද මේ 3 කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ? 3 6න් ගුණ වෙලා 18 ආව නේද? එහෙනම් 4 6න් ගුණ වෙන්න ඕනේ නේද? 4 වරක් 6 කීයද? 24යි. මේකත් 6න් ගුණ වෙන්න ඕනේ. එතකොට රිදීවල ස්කන්ධය කීයද? 24යි ග්‍රෑම්. උත්තරය 24යි ග්‍රෑම්. ඉතින් දරුවනේ අද දවසේ අපි ඔයාලත් සමග ඉතාමත්ම ලොකු කාලයක් ගත කරා. අපි කරේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ අවසාන වාර පරීක්ෂණයට ලබා දුන්නු ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරා. ඉතින් ලොකු දැනුමක් ලැබුණයි කියලා මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට. නේද? එහෙම නේද? ඔව්. එහෙමනම් ඔයගොල්ලෝ මගේ සිස්සර ඇකඩමි YouTube Education channel එකට කමෙන්ට් එකක් දාන්න දන්නේ නැත්නම් වැඩිහිටියන්ට කියලා හරි කමෙන්ට් එකක් යොදන්න තේරුණාද නැද්ද හොඳයිද මන්ද කියලා. ඉතින් ඒ වගේම ලයික් එකකුත් දාන්න. ඉතින් ඔයගොල්ලන්ගේ අර මම මුලින්ම කිව්වා වගේ ඔයගොල්ලන්ගේ හිතවතුන් හිතවතියන් යාළු මිත්‍රාදීන් නෑදෑයින් සියලු දෙනාටම පාසල් යන දරුවින් සියලු දෙනාටම මගේ channel එකේ link එක ලබා දීලා ඔයගොල්ලෝ ලොකු උදව්වක් කරතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු දෙනාටම මම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කවුරුත් හොඳට ඉගෙනගෙන රටට වැඩදායි යහපත්ම යහපත් පුරවැසියෙක් වෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අයිබුවන්. වාසනාවන්.